හොඳයි. ඔය මෙතනට වඩා එතන හොඳයි කියන අදහසම පින්වතුනි අනාර්ය වූ අදහසක්. ආර්යයන් වහන්සේලාගේ අදහස උන්වහන්සේලා දරන අදහස තමයි පින්වතුනි මෙතනට වඩා එතන හොඳයි නෙමෙයි. කොතනත් හොඳ නැහැ. කොයි තැනක්වත් සැපයක් ගෙන දෙන තැනක් නන් නෙමෙයි. ඒ නිසා හරියාකාරව පින්වතුනි මේ සත්‍ය අවබෝධ කරගත්තා නම් මනුස්සයෙක් වෙලා ඉපදිලා ඉන්න ඔබ කියන්නේ අනේ මට දිව්‍ය ලෝකෙට යන්න තිබ්බනම් කියලා. දිව්‍ය ලෝකේ ඉන්න දෙවියෝ මේ ටික හරියට අවබෝධ කරගත්තා නම් පින්වතුනි කියන්නේ අනේ මට බ්‍රහ්ම ලෝකෙට යන්න තිබ්බනම් කියලා. කියන්නේ මොකක්ද? අනේ මට කොහෙවත් නොයා ඉන්න තිබ්බනම් මෙතනත් ඉන්නේ නැතුව වෙන කොහෙටවත් නොයා ඉන්න තිබ්බනම් මොකද බින්දින අපි කොහෙට ගියත් ඒ තැනට අදාළ වෙච්ච ඒ තැනට උරුම වෙච්ච දුක් හතරක් හැම වෙලාවෙම අපි ගාව තියෙනවා. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක. ඔය හතරෙන් බේරෙන තැනක් විඳින මේ 31 ලෝක ධාතුවේ කොහෙවත් නැහැ. ඔබ මහා මූදේ යටට ගියත් හිමාල කඳු වැටි උඩට නැගගත්තත් මේ ලෝකේ කොහේ සැරිසරුවත් දිව්‍ය ලෝකවලට ගියත් බ්‍රහ්ම ලෝකවලට ගියත් පින්වතුනි අඟහරු ලෝකෙට ගියත් ඔබට කොහෙවත් අවු වෙන්නේ නැහැ. ජාතියෙන්, ජරාවෙන්, ව්‍යාධියෙන්, මරණයෙන් බේරිලා ඉන්න පුළුවන් තැනක්. මොන දේ කරත් අන්තිමට උරුම වෙන්නේ ඔන්න ඔච්චරයි. හිතලා බලන්න ඔබ ජීවිත කාලය පුරාවට පින්වතුනි කරානේ දේවල් සතුටු වෙන්න කියලා. නමුත් ඔබට ওই උරුම වෙලා තියෙන දුක් හතරෙන් තාම බේරෙන්න ඔබට බැරි වුණා නේද? ඉගෙන ගත්තා කියලා පින්වතුනි ඉස්කෝලේ ගිහිල්ලා ඔබ ජාති දුකෙන්, ජරා දුකෙන්, ව්‍යාධි දුකෙන්, මරණ දුකෙන් නිදහස් වුණේ නැනේ. ඔබට ඔබ කොච්චර සල්ලි හම්බ කරගත්තත් පින්වතුනි මරණ දවසට ඔබ මැරෙනවනේ. ලෙඩ වෙන දවසට ලෙඩ වෙනවනේ. මොහොතින් මොහොත, මොහොතින් මොහොත ඔබ වයසට යනවනේ. ඔබ ගෙවල් කීයක් හදාගත්තත්, දරුමල්ලෝ කී දෙනෙක් හදාගත්තත් පින්වතුනි මේ ලෝකේ කොහේ සැරිසරුවත් ඔය කියන දුක් හතර ඔබට උරුමයිනේ පින්වතුනි. කැමති නැද්ද ඔය ටික කරන තත් හිතක් තියාගන්න? දැන් මදිද වයසට ගියා? තව වයසට යන්න කැමතිද? මදිද දැන් ලෙඩ වුණා? තව ලෙඩ වෙන්න කැමතිද? දැන් කී වතාවක් නම් ඔබ මැරිලා තියෙනවද මේ වෙනකොට? මේවත් බැවෙත් ඕකම නේද වෙන්නේ? හැබැයි ඔබ දක්ෂ වුණොත් පින්වතුනි ඔබට පුළුවන් මේක මැරෙන අන්තිමත් භවය කරගන්න. ආපෞසරයක් මැරෙන්නේ නැතුව ඉන්න. අමරණීයත්වයට පත් වෙන්න. ඒකට හැබැයි නිකන් ඉඳලා බෑ. ඒ වෙනුවෙන් කරන්න ඕන දේ කරන්න ඕනේ. එහෙමනම් පින්දින පොඳර හිතලා බලන්න. ඇයි අපි මේ මං කිව්වේ හේතුව හොයලා හේතුව නිරුද්ධ කරගන්න. මම නෙමෙයි කිව්වේ, කවුද කිව්වේ? තථාගතයන් වහන්සේ. හේතුව හොයලා හේතුව නිරුද්ධ කරගන්න. පින්වතුනි මේ සත්වයා සසරේ සැරිසරන්නේ මේ තැනට වඩා අර තැන හොඳයි කියලා හිතාගෙන ඉන්නේ පින්දින හැම වෙලාවෙම මේ බලාපොරොත්තුවක් හිතේ තියාගන්න නිසා. හැම වෙලාවෙම හිතේ බලාපොරොත්තුවක් තියෙනවා, මට අර දේ වුණා නම් මට සතුටින් ඉන්න පුළුවන්. ලොතරැයි ඇදුණා නම් සතුටින් ඉන්න පුළුවන් නේද? ඔක්කොටම අර ඔබ දැන් ඔබ හොඳට හිතලා බලන්න තියෙන ඔබේ දැන් හිතේ තියෙන බලාපොරොත්තු පොදිය. ඔබ කාටවත් බලාපොරොත්තු නැති කෙනෙක් මෙතන ඉන්න විදිහක් නැහැ. එහෙනම් ඔබ අරිහත් උන්වහන්සේලානේ. හැමෝටම මොකක් හරි බලාපොරොත්තුවක් තියෙනවා. එක්කෝ ඔබට හිතේ අනේ මට මගේ පුතා ඉස්කෝලේ දාගන්න ඕනේ, දුව කසාද බඳලා දෙන්න ඕනේ, ගේ පොඩ්ඩක් හදා ගන්න ඕනේ, වාහනේ ගන්න ඕනේ, රස්සාවක් හොයා ගන්න ඕනේ, නැත්නම් රස්සාවේ ප්‍රොමෝෂන් එකක් දා ගන්න ඕනේ. මොකක් හරි බලාපොරොත්තුවක් පින්දුනේ හැම වෙලාවෙම හිතේ තියෙනවා. ඔය බලාපොරොත්තු හිතේ තියෙන්නේ පින්ගතුනි ඔබ ඔය බලාපොරොත්තු ඉෂ්ට වෙනකොට ඔබට ආශ්වාදයක් දැනෙනවා. එහෙම නෙමෙයිද? බලාපොරොත්තුවක් ඉෂ්ට වෙද්දී ආශ්වාදයක් දැනෙන්නේ නැද්ද? ඉතින් නැත්තම් මොකටද මේ බලාපොරොත්තු තියාගෙන බලාපොරොත්තු පස්සේ හඹාගෙන යන්නේ? ඔබ බලාපොරොත්තුවක් තියාගත්තාම පින්තුනේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙන වෙලාවට ඔබට ආශ්වාදයක් දැනෙනවා. දැන් උදාහරණයක් ගම්. ඔබට ඉන්නෝ දරුවෙක්. ඔබේ දරුවා ඉස්කෝලේ ගිහිල්ලා හොඳට විභාගේ සමත් වෙයි කියලා පින්තුනේ ඔබට බලාපොරොත්තුවක් තියෙනවා. මේ දරුවා
විභාගෙට ඉගෙන ගන්නවා. හොඳට වැරදාලා ඉගෙන ගන්නවා. ඊට පස්සේ විභාගේ ලියන දවසේ විභාගේ ලියන්න යනවා ඉස්කෝලෙට. දැන් ඔය එකක්වත් පින්දෙන ඔබට ආශ්වාද දෙන දේවල් නෙමෙයි. මොකද ඔබේ ආශ්වාදේ තියෙන දරුවා හොඳට විභාගේ සමත් වෙයි කියන. ඔන්න ඔතන දැන් ඔබේ බලාපොරොත්තුව තියෙන. බලාපොරොත්තුව වෙනුවෙන් දරුවා යම් කිසි කටයුතු කරුණු කාරණා කරනවා. ඒ දේවල් කරන්න ඔබ දරුවා උපලඹවනවා. දරුවා ඉගෙන ගන්නවා, පන්ති යනවා, හෝම්වර්ක් කරනවා, ඔය හැම දෙයක්ම කරනවා. ඊට පස්සේ ගිහිල්ලා විභාගෙ ලියනවා. විභාගෙ ලියලි වෙලා දවසක මෙයාට ප්‍රතිඵල එනවා. ප්‍රතිඵල අරන් ඇවිල්ලා කියනවා, අම්මේ මේ බලන්න මම විභාගෙ ඉහළින්ම සමත්. ඒ වෙලාවට ආශ්වාදයක් දැනෙනව නේද? දැන් ඔය ටිකම පින්වතුනි අල්ලපු ගෙදර මනුස්සයගේ දරුවා ඔබට ගෙනත් දුන්න කියලා. අංකල් මේ බලන්නකෝ මම විභාගෙ ඉහළින්ම සමත්. දැන් ඔබේ දරුවා කියන එකයි ඒ අල්ලපු ගෙදර මනුස්සයගේ දරුවා කියන එක අතර ඔබට දැනෙන ඒ එකම දේ කියද්දි දැනෙන හැඟීම වෙනසක් නැද්ද? ඉතින් දෙන්නම කරලා තියෙන එකම දේනේ. එයාගේ පන්ති එයා පළවෙනියා, ඔබේ දරුවාගේ පන්ති ඔබේ දරුවා පළවෙනියා. ඉතින් දෙන්නම පින්දුනේ මහන්සිලා ඉගෙනගෙන තිනවා, මහන්සිලා පන්ති ගිහිලා තිනවා, හෝම්වර්ක් කරලා තිනවා, නිදි වරාගෙන පාඩම් කරලා තිනවා, බොහොම හොඳයි. ඊට පස්සේ ගිහිල්ලා විභාගෙ ලියලා තිනවා. දෙන්නම ඇවිල්ලා කියනවා මෙන්න මගේ ප්‍රතිඵල. දැන් ඇයි ඔබ එක්කෙනෙක්ව බදාගෙන හිඹගෙන හුරතල් කරගෙන අනේ පුතේ ඔබ කොච්චර හොඳයිද? අනිත් එක්ක ආ හොඳයි ඈ හොඳයි. ඊළඟ පාරත් පුතා හොඳට මහන්සිලා ඊළඟ පාරත් පන්ති පළවෙනියෙන් හරි එහෙනම් ඈ යන්න ගෙදර. ඇයි එක්කෙනෙක්ට ඒ විදිහට අනෙක් කෙනාට තව විදිහ කරයි ඔබ සලකන්නේ? ඉත දෙන්නම ඇවිල්ලා පින්දුනේ එකම කාරණාවනේ ඔබට කිව්වේ. ඒකට හේතුව පින්තුනි එක්කෙනෙක් ඔබට ලොකු ආශ්වාදයක් දුන්නා. කොයි කෙනාද? ඔබේ දරුවා. ඇයි ඒ ඔබ බලාපොරොත්තුව තියාගත්තේ කවුරු ගැනද? තමන්ගේ දරුවා ගැන. අල්ලපු ගෙදර දරුවාට ගැන ඔබ බලාපොරොත්තුව තියාගත්තේ නැහැ නේ පින්තුනි? හැබැයි අල්ලපු ගෙදර ඉන්නේ දවසක ඔබේ හිතේ ඔබේ දරුවව විවාහ කරගන්න කෙනා නම් අල්ලපු ගෙදර මැගියක්ක ගිදුව ෂෝක් කෙලි පොඩ්ඩ මෙයා හොඳට ඉගෙන ගත්ත නම් මගේ පුතාට නියමෙට ගැලපෙනවා. දැන් එයාවිල්ලා කියනවා, අංකල් මේ මගේ විභාගෙ සම්මත් වුණා. ෂා මන් දනං හිටියේ. දුව හරි දක්ෂයි. අපේ පුතා වගේමයි. දැන් ඇයි මේ වෙනස? බලාපොරොත්තුවක් තියාගත්ත නේද? බලන්න පින්වතුනි ඔබ සතුට හොයන්නෙම කොහෙන්ද කියලා? ඔබ සතුට හොයන්නෙම බලාපොරොත්තු තියාගත්ත තැන්වලින් නේද? බලාපොරොත්තුවක් තියාගත්ත නැති තැනකින් පින්වතුනි සතුටක් එන්නේ නැහනේ. එහෙනම් පින්වතුනි ඔය බලාපොරොත්තුවක් තියාගන්නවා කියලා කියන්නෙම මේ ලෝකේ දේවල් ඔබේ කැමැත්තට පවතී කියලා ඔබ ගන්න නිගමනයක් නෙමෙයිද? ඔබේ කැමැත්ත පුතා පන්ති පළවෙනියා වෙන එක. දැන් ඕක තමයි ඔබේ කැමැත්ත. ඔබේ කැමැත්ත ඕක නම් පින්වතුනි ඔබ බලාපොරොත්තු වෙනවා පුතා පළවෙනියා විය යුතුයි. දැන් ඔබ ප්‍රාර්ථනාවක් කරනවා මගේ කැමැත්ත ඉටු වේවා කියලා. කැමැත්ත ඉටු වුණොත් හරි. ඉටුුනේ නැත්තම් එතන දුක. දැන් මට කියන්න පින්වතුනි මේ ලෝකේ ඔබේ කැමැත්තට පවතින මොනවාද කියලා එතකොට? මොන දේවල්ද මේ ලෝකේ ඔබේ කැමැත්තට පවතින්නේ? ඒ කියන්නේ වෙන දෙයකට ඔබ කැමතිද නැද්ද කියන එක නෙමෙයි මම මේ අහන්නේ. ඔබ කැමති දේ මේ ලෝකේ කොහෙද වෙන්නේ? වෙන දෙයකට ඔබ දේ කැමතිද නැද්ද කියන එක නෙමෙයි මම මේ අහන්නේ. හොඳට මම මේ කියන දේ තේරුම් ගන්න. වෙන දෙයකට ඔබ කැමතිද නැද්ද කියලා නෙමෙයි මම මේ කියන්නේ. ඔබ කැමති දේ කොහෙද මේ ලෝකේ වෙන්නේ? කොහෙවත් නැහැ. එහෙම දේවල් නැහැ පින්විතනේ මේ ලෝකේ. මොකද පින්දිනේ මේ ලෝකේ දේවල් පවතින්නේ මේ සංකත කියන දේවල්. සංකතයක් කියන්නේ හේතුන්ගෙන් හේතුන්ගෙන් හටගත්ත දෙයක්. ඉතින් හේතුන්ගෙන් හටගත්ත දේ කියන මේ සංකතයට දෙන නිර්වචනය තුලම තියෙනව නේද පින්දිනේ මේක හේතුන්ගෙන් හටගත්ත දෙයක් කියලා. හේතු සහ ඔබේ කැමැත්ත මොකද්ද අන්න ඒ නිසා හටගන්න දෙයක් කියන එක නෑනේ පින්දිනේ සංකතයත් තුල. 3යි 3 එකතු කරාම 6යි. 3යි 3 එකතු කිරීම ඔබේ කැමැත්ත සමානයි 6 නෙමෙයිනේ. 3යි 3යි එකතු කිරීම ඔබේ කැමැත්ත සමානයි 6 නම් ඔබේ කැමැත්තට ඒ ඉක්වේෂන් එකේ දීලා තියෙන වටිනාකම කීයද? 3යි 3යි ඔබේ කැමැත්තයි සමානයි 6යි.
ඔබේ කැමැත්තට දීලා දෙන වර්ණකම කීයද? බිඳුවයි. එහෙනම් ඔබේ කැමැත්ත අදාළ නැහැ. ඔබ කැමති වුණත් එකයි නැතත් එකයි. ඕන තරම් නැද්ද පින්වතුනි? දැන් ඔබ සමහරට ඔබේ පෞල්වලත් ඇති. ඔබ දන්න කිනා අයත් ඇති. මහත් එක්ක ඉන්නවා. එයා දොස්තර කෙනෙක්. ගිහිල්ලාහන පුතේ. ඔබ දොස්තර කෙනෙක් වුණා නේද? ඔව් අංකල්. ඇයි ඒ? අනේ මට නම් කිසිම කැමැත්තක් තිබ්බේ නැහැ. අපේ අම්මගෙන් බේරෙන්න බැරි කමටයි මං ડોක්ටර් කෙනෙක් වුණේ. දැන් එයාගේ කැමැත්ත තිබ්බේ පින්වතුනි ડોක්ටර් කෙනෙක් වෙන්න නෙමෙයි. පුතා කැමති මොනවා කරන්නද? මං කැමති වුණේ ස්ටේජ් ඩ්‍රාමා කරන්න. වේදිකා නාට්‍ය කරන්න එයාගේ කැමැත්ත තිබ්බේ. හැබැයි අම්මගේ බලකිරීමට මෙයා මහන්සිලා දොස්තර කෙනෙක් වුණා. නැද්ද ඔහොම කතා වුණ තරම් අහන්න? ඒ වගේම ඉන්නෝ දොස්තර කෙනෙක් වෙන්න මහා කැමැත්තකින්. ගොඩාක් මහන්සි වුණා. හැබැයි දොස්තර කෙනෙක් වෙන්න උනේ නැහැ. එහෙමයක් ඉන්නෝ මේ ලෝකේ. පින්වතුනි ඔය වගේ බොහොම සරල උදාහරණකින් ඔබට තේරෙනව නේද? අපි කැමති දේවල් නෙමෙයි මේ ලෝකේ වෙන්නේ කියලා. ඉතින් මම පටන් ගන්නම් කිව්ව ඔබ කැමති දේවල් නම් පින්වතුනි මේ ලෝකේ වෙන්න ඔබ කවුරුත් වයසට යන්නේ නැහනේ. ඔබ කාගේවත් දැන් මේනකොට ඇස් වැහිලා නැහනේ. ඔබ කැමති දේවල් නම් මේ ලෝකේ වෙන්නේ. හේතු ටිකක් හැදිලා තියෙනවා නම් හේතු ටිකක් ගැළපිලා බැඳිලා තියෙනවා නම් පින්වතුනි ඵලයක් විද්‍යාමාන වෙනවා එච්චරයි. හැබැයි දැන් අපි මේ හොයන්න යන පින්වතුනි ඇයි අපිට මේ දුක උරුම වෙන්නේ කියලා. ඇයි මේ ලෝකෙ තුල අපිට මහා දුකක් දැනෙන්නේ? ඔන්න ඔය කියන යථාර්ථය පින්වතුනි අපි අවබෝධ කරගත්තේ නැති නිසා අපි කරන්නේ මොකක්ද? හේතුන්ගෙන් හටගත්ත ලෝකයක් එක්ක අපි ගනුදෙනු කරන්න යනවා. ගනුදෙනු කරන්න ගිහිල්ලා එතනින් නවත්තන්නේ නැහැ. හැබැයි අපි හේතුන්ගෙන් හටගන්න ලෝකෙක බලාපොරොත්තු තියා ගන්නවා. අන්න ඔය කියන බලාපොරොත්තුව තමයි පින්වතුනි දුකේ මූල බීජය. ඔබයි අරහතුන් වහන්සේ අතර තියෙන එකම එක වෙනසයි තියෙන්නේ පින්වතුනි. ඔබ දැන් අරිහත් වුණොත් ඔබේ කෙස්වල පාට වෙනස් වෙන්නේ නැහැ. ඔබ උස යන්නේ නැහැ තව. ඔබ මිටි වෙන්නේ නැහැ, මහත් වෙන්නේ නැහැ, කෙට්ටු වෙන්නේ නැහැ. ඔබ ඔය විදිහටම ඉන්නවා. එක දෙයක් වෙනස් වෙනවා. ඔබේ හිතේ බලාපොරොත්තු තියාගන්න එක නවතිනවා. මේ තුන් ලෝකේ කිසිම දෙයක් ගැන, වැලි කැටයක තරම් දෙයක්වත් ගැන, ඔබේ ජීවිතය ගැනවත් පිඟුතුනි බලාපොරොත්තු තියාගන්න එක නවතිනවා. ඒ මොහොතේ ඉඳන්. එහෙනම් පින්දා අපි හොයලා බලනවා ඇයි අපි මේ බලාපොරොත්තු තියාගන්නේ කියලා. මේ බලාපොරොත්තු පින්දා අපි තියාගන්නේ මොකද? ඒ බලාපොරොත්තු ඉටු වෙද්දී අපිට මහා ආශාවදයක් දැනෙනවා. ඔය ආශාවදයට අපි ආස කරනකොට පින්දින ඔය ආශාවදයෙන් අපි කුල්මත් වෙද්දී ඔය ආශාවදේ පිටිපස්සේ අපි හඹාගෙන යනවා. මොකද ඔබට මතක් දැන් මම ඔබෙන් ඇහුවොත් එහෙම ඔබ සතුටු වෙච්ච අවස්ථාවල් මොනවාද කියලා ඔබට කියන්න වෙන්නේ බලාපොරොත්තුවක් තිබ්බා, බලාපොරොත්තුව ඉටු වුණා, මම සතුටු වුණා. ඔන්න ඔය කියන අත්දැකීම ඔබට මතක් වෙන නිසා ඔබ හිතා ගන්නවා බලාපොරොත්තුවක් තියාගත්තහම මට සතුටක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ ලෝකේ දේවල් වලට බලාපොරොත්තු තියාගෙන යනවා. ඇයි? ඒ තුලින් තමයි ඔබ සතුට හොයාගත්තේ මෙතෙක් කල්. ඔබ කැමති වුණා පුතාගේ විභාගේ පාස් වෙන්න. ඔබට මතකයි එදා ඒ ආශාවද ලැබුණු වෙලාව. ඒ ආශාවදට ආයේ ඔබ ලබා ගන්න කැමති හින්දා බලාපොරොත්තුවක් තියාගත්තා. ඔබ කැමති ඔබ ආදරය කරන කෙනා ඔබට වැලන්ටයින් එකට ඇවිල්ලා වැලන්ටයින් එකට මලක් ගෙනත් දෙනවනะ, කාඩ් එකක් ගෙනත් දෙනවනะ, චොක්ලට් පෙට්ටියක් ගෙනත් දෙනවනะ, ආස නැද්ද? දැන් ඔබ බලාපොරොත්තුවක් තියා ගන්නවා. ඔය බලාපොරොත්තු ඉටු වෙච්ච ගමන් ඔබට ලොකු චිත්ත ප්‍රීතියක් නැගෙනවා ඒ වෙලාවට. එහෙනම් ඒ සතුට පිඟින්දින ඔබට ලැබෙන්නේම බලාපොරොත්තුවක් තියෙන නිසාම තමයි. බලාපොරොත්තුවක් නැති දෙයක් වුණා කියලා නැති බලාපොරොත්තුවක් ඔබ තියාගත්තේ නැති තැනක් පිංගුතුනි දෙයක් වුණා කියලා ඔබට ගානක්වත් නැහැ. ගානක්වත් නැහැ කියලා කියන්නේ පිංගුතුනි ඔබ පෙළුනේ නැහැ. බලාපොරොත්තුවර කියන තව වචන තමයි පිංගුතුනි පෙළීම කියන එක. මොකද ඔබ බලාපොරොත්තුවක් තියාගත්ත මොහොතේ ඉඳන් පිංගුතුනි ඒ බලාපොරොත්තුව ඉටු වේවා කියලා හිතේ ඔබ කැකෑරෙන්නේ නැද්ද? පෙළෙන්නේ නැද්ද? හිතලා බලන්න ඔබ ඇප්ලිකේෂන් එකක් දානවා කියලා මොනවට හරි. අපි තුන් වීසා එකක් හරි වෙන්න පුළුවන්, ලෝන් එකක් හරි වෙන්න පුළුවන්, ජොබ් එකක් හරි වෙන්න පුළුවන්. ඔය බලාපොරොත්තුවක් ඔබ හිතේ තියාගෙන ඔය කියන සංකාරය වඩන්නේ
කාය සංකාරයක් හෝ වචී සංකාරයක් හෝ මනෝ සංකාරයක් හෝ ඔය සංකාරේ වඩන්න බින්දේ බලාපොරොත්තුවක් තියාගෙන ඔය බලාපොරොත්තු වෙච්ච දේ ඉටු වෙනකන් ඔබ මහා පිළීමකින් නෙමෙයි දෙන්නේ Thank you.